පිය රජයේ වින්දාරික සංගමයේදී දේශපාලන පක්ෂ නායකයන් දැනුවත් කිරීමේ වැඩසටහනේ එක මූලික පියවරක් විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ තුමා හම්බුණා. විශේෂයෙන්ම අපි මේ දිනවල රට දැනුවත් කරනවා රාජ්‍ය සේනරත් ඇමතිවරයා මේ රටේ සෞඛ්‍යයට කළ තියෙන හානිය සම්බන්ධයෙන්. විශේෂයෙන් මේ රටේ දරුවෝ බලාපොරොත්තුෙන් ඉන්න දරුවෝ ලැබෙන්නේ ඉන්න අම්මලගෙන් තමයි රාජසේනත්ත පලි අරන් තියෙන්නේ බාල ඖෂධ ගහලා එයාට ඕන. මෙරට දියවැඩියා රෝගීන් තමයි රාජසේනත්ත පලි අරන් තියෙන්නේ. ලෙඩේ හොඳ වෙන්නේ නැති සීනි මට්ටම් පාලනය වෙන්නේ නැති බෙහෙත් බාල බෙහෙත් දියවැඩියා රෝගීන්ට ඕන. මෙරටේ පිළිකා රෝගීන්ගෙන් තමයි රාජසේනත්ත පලි අරන් තියෙන්නේ. ලෙඩේට හොඳ වෙන්නේ නැති සංකූලතා එන බාල බෙහෙත් දීලා. මේක අපි කියන කාරණයක් නෙමෙයි මෙරටේ විගණකාධිපතිවරයා කියන කාරණා. ඒ නිසා රාජසේනරත් දැන් කියනවා රජයේ වින්දාරික සංගමයෙන් රුපියල් බිලියන 1 වන්දියක් ඉන්නවා කියලා. ඇත්තටම නඩු දාන්න ඕන වන්දින්නන්න අපෙන් නෙමෙයි. මේ කරුණු වැරදි නම් මෙරටේ විගණකාධිපතිවරයාගෙන් තමයි ප්‍රශ්න කළ යුත්තේ. ඒ නිසා ඉතාම පැහැදිලිව විගණකාධිපති වාර්තාවලට එහා ගිහිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන වාර්තාවලින් මෙරටේ අභියාජනාධිකරණ නඩු තීන්දුවල සනාථ වෙලා තියෙනවා රාජසේනරත් මෙරටේ ඖෂධ අධිකාරියේ ඖෂධ මාෆියාවට යටත් කළා. ඒ නිසා මේ සියලු කාරණා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම අපි කරනවා. ඊට සමාන්තරව දේශපාලන පක්ෂ නායකයන් දැනුවත් කිරීම වැඩසටහන යනවා. එහි එක් පියවරක් විදිහට තමයි අද බැසිල් රාජපක්ෂ මැතිතුමා හමුුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. එතෙන්දී අපි ඉතාම පැහැදිලිව මේ සියලුම කාරණා අඩංගු ලිපිගොනුවක් එතුමාට බාර දුන්නා. රමේෂ් පතින්න මන්ත්‍රීතුමා එතන හිටියා. ඒ සියලු දෙනාට අපි පැහැදිලි කරලා කිව්වා මේ රටේ සියලුම පක්ෂ විපක්ෂ සියලුම දේශපාලන පක්ෂවල. මොකද අපි ඉතාම පැහැදිලිව කියන කාරණේ තමයි මේ බාල බෙහෙත් ගෙනල්ලා පෙව්වේ ශ්‍රී ලංකා කාරින්ට නෙමෙයි, UNP කාරින්ට නෙමෙයි, පොදු පෙරමුණේ අයට නෙමෙයි, පොදු ජන එක්සත් පෙරමුණේ අයට නෙමෙයි, AVP අයට නෙමෙයි. ඒතර මේ සියලු දෙනාටම පක්ෂ ભેදයකින් තොරව මේ බෙහෙත් දුන්නා. ඒතර මේ බෙහෙත් බඩට ගියයි කියලා UNP අයගේ බඩ ඇතුළේදී මේ බෙහෙත් හොඳ බෙහෙත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පක්ෂ විපක්ෂ හැමෝටම ලොකු වගකීමක් තියෙනවා. මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට පක්ෂ, ජාති, කුල, මල, ආගම් ભેදයකින් තොරව රාජසේනරත්න කළ තියෙන හානිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා තමයි අපි මෙරට ජනාධිපතිවරයා කිව්වේ වහාම රාජසේනරත් අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම රාජසේනරත් එක්ක ප්‍රජායිතිය අහෝසි කළ යුතුයි. එක්වරක් මන්ත්‍රී ධුරේ අහෝසි වුණා මීට සමාන චෝදනාවක් මැද්දේ නැවත වටේකින් අපි ලෑස්ති වෙලා ඉන්න රාජසේනරත් ලෑස්තිනම් අපිට එන්තරාවාසිය වල නඩු දාන්න අපි බොහොම ආසාවෙන් ඉන්නවා රාජසේනරත් උසාවියේදී හම්බු. නමුත් ඒ සියල්ල තිබියදී අපිට පේන තියෙන දේ තමයි ඒ පොරකම් කියන සාධකයට එහා ගිහිල්ලා අද වෙනකොට මැරකම් එළියට දාන්න රාජසේනරත්ගේ ආශිර්වාදයෙන් මැරකල්ලි කළුතර දිස්ත්‍රික්කය තුල නිදහසේ හැක්සයිසල්. මෙතෙන්දී ඉතාම පැහැදිලිව 24 වෙනිදා කළුතර රෝහලේ ඇතිවෙච්ච සිද්ධිය. ඊට පස්සේ ඊයේ රාත්‍රියේ රජ්‍ය වෛද්‍යාරින් සංගමේ සහකාලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතාට එල්ල වෙච්ච ප්‍රහාරය. එතනින් එහාට ගියාට පස්සේ අපේ කළුතර ශාඛා සංගමේ හිටපු ලේකම් සහ වර්තමාන උපසභාපතිවරයාට එල්ල වෙච්ච ප්‍රහාරය. මේ සියල්ල මේ රාජසේනරත් කතා කරන යහපාලනය මේ මැර සංස්කෘතිය ඒ දිගුවත්ද කියන කාරණේ අද මතු වෙලා නිසා අපි බැසිල් රාජපක්ෂ මැතිතුමාට මේ සියලු කාරණා ඉදිරිපත් කළා. පක්ෂයක් විදිහට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අවශ්‍ය තීන්දුව බරපතල තීන්දුව ගන්න එකඟයි කියන එක එතුමා ප්‍රකාශයටපත් කළා. ඒනවා බලාපොරොත්තු වෙනවා මේ රටේ සියලුම දේශපාලන පක්ෂ ඉදිරියේදී හම් වෙන එළමෙන සති අපි ජනතාවගේ යුක්ති පෙරමුණ හම් වෙනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සතීෂ් ප්‍රේමදාස මැතිතුමාගෙන් අපි සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා. මේ සියලු දෙනා හම් වෙලා මේ වෙනකොට අපි පාර්ලිමේන්තු චැනල් සම්පත කරනවා කැමතුව හම්බුණා. මේ සියලු දෙනා හම් වෙලා මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් බොහොම සාධනීය ප්‍රතිචාර අද දවසේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් ලැබුණා. ඒ අනුව අපි ඉදිරියේදී මේ මහජන විශ්වාස මංගය මහජනතාව අතරට ගෙනහැල්ලා මේ රටේ විශාල බලවේගයක් බවට පත් කරන්න අපි ලෑස්තියි. එතෙන්දී අවශ්‍ය නායකත්වය දෙන රජ වංජාරික සංගම ඉදිරියට පැකිලෙන්නේ නැහැ.